දැන් මොනවහරි දැන් මේක මේ රට මේ තියෙන විදියට විශාල අනතුරක තිබෙන. දැන් මේක දෙපාර්ශ්වයේ දෙපැත්තට අදින් නැතුව අතරමැද තැනකට ඇවිල්ලා බේර ගන්න හොඳයි කියලා මෙන්න මෙහෙම කරන්න බෙද කියලා ඉල්ලනවා මහමැතිවරණය. ඔබතුමාලා කැමති ජනාධිපතිවරණයකට යන්න. මේ දෙකම මැදින් තියෙන ජනමත විචාරණය. ඔය කැමති ප්‍රශ්නකට ජනමත විචාරණයක් යන්න කැමති. මට කියන උත්තර දෙන්න පුළුවන්ද? යාලට කැමති එකවත් අපිට කැමති එකවත් නෙමෙයි කරන්න ඕනේ. එහෙම රටක් ගෙනියන්න බෑ. පුරවැසියට ස්වයිපියත්වය තියෙන්නේ. පුරවැසියාගේ ස්වයිපියත්වයට නම් විවස්ථාව ආරක්ෂා කරන්න ඕනේ. කෙටි මාර්ග ගත්තොත් මීට වැඩිය ලොකු අර්බුදයක අනාගතයට මේ රට වැටෙනවා. විවස්ථාව ආරක්ෂා කරන්න ඕනේ, නීති ආරක්ෂා කරන්න ඕනේ, හැමෝම නීතිය තුළ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක කළේ නැත්නම් ඊට වැඩිය ලොකු අර්බුදයක් අනාගතයේදී තමුන්ගේ දරුවන්ට ඊට වැඩිය ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මං හිතන්නේ මේ ප්‍රශ්නේ විසඳලා තමයි අනිත් ඒවා වලට එන්නේ. අහපු එකට අවශ්‍යයක් කියන්න ඕනේ. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා තිබුණ ජනාධිපතිවරණය සඳහා අපි රටවටේ අනුකූල අපි වරම කිල්ලුවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවන්න රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්නේ හැම හන්දියක් ගානේ වේදිකාවක් ගානේ අපි කිව්වේ මෛත්‍රී රනිල් කියලා. මේ රටේ ජනතාව අපිට ඒ ජනවරම ලබා දුන්නා. ඒ ජනවරම අනුව මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අවුරුදු 6ක් ඉන්න පුළුවන්. ඒ වගේම මේ රටේ ජනතාව ඒ ලබා දුන් ජනවරම අනුව ඒ ජනවරම යලි වතාවක් සනාථ කරා 2015 අගෝස්තු මාසේ රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ අගමැතිවරයා වශයෙන් කටයුතු කරන්න අවුරුදු 5කුත් දුන්නා. එතකොට මේ කාලයක් තියෙනවා. අනිත් පැත්තෙන් විවස්ථාවෙත් පැහැදිලිවම කියනවා 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මෛත්‍රීපාල සිරිසේන. ඒක පත්තරෙන් කියෙව්වා නැත්තම් මම දන්නේ නැහැ කියන්නත් බෑ. ඒ විවස්ථාවෙත් තියෙනවා පාර්ලිමේන්තුව විසිරවන්න ඕන වුණත් විසිරවන්න පුළුවන් අවුරුදු 4 මාර්කින් කියලා. එතකොට එක පැත්තකින් ජනවරමක් ලබා ගත්ත අගමැතිවරයෙක් ඉන්නවා. විවස්ථාවෙනුත් කියනවා අවුරුදු 4 මාර්කේ මෙහා විසිරවන්න බෑයි කියලා. මෙහෙම තියෙද්දි ජනාධිපතිවරයාට මූණට අගමැති කියලා ඒ අගමැතිවරයා එළවලා බලහත්කාරයෙන් අගමැතිකමයි ඇමතිකම් වල ඒ පුටුවල වාඩි වෙලා දැන් කියන්න බෑ ඡන්දකට යන්න ඕනේ කියලා. මොකද නීති විරෝධී ක්‍රියාව නිවැරදි කරලා ඉන්න ඕනේ අපි ඡන්දකට යන්න. ඡන්දකට යන්න අපි කිසි බයක් නැහැ. ඇත්ත වශයෙන්ම සිරිසේන මහත්තයාට පින් සිද්දෙන්න අපි හිතියටත් වඩා ජනප්‍රියයි. මුත්තන් ජනප්‍රියයි. ආ ඒක නිසා ඡන්දෙකට යන්න අපි ඕන වෙලාවක සූදානම්. ජනාධිපතිවරණයකට යන්න අපි ඕන වෙලාවක සූදානම්. නමුත් ඒක නීත්‍යානුකූලව යන්න ඕනේ කියන එක විතරයි.